මුහුදු මට්ටමින් මීටර 800ක් ඉහළ වාතය සිසිල් මධ්‍යම ජපානයේ සූවා ගම්මානය පිහිටා ඇත්තේ විල් තීරයේ දිගට නගරයේ එක් කෙළවරක ලීවලින් තනු ගොඩ නැගිල්ලක් විප්ලවීය දෙයක් මුලින්ම ලොවට දායාද කිරීමට මේ ගොඩ නැගිල්ල සමත් වුණා මුල්ම ක්වාට්ස් අතරලෝසුව ඉතාම නිවැරදි අයුරින් වේලාව සටහන් වුණු ලොව කවුරුත් පුල පුලා බලා සිටි අතරලෝසුව ඌයේ මෙයයි මේ උරලෝසුව කරලියට පැමිණෙන්නට පෙර සාමාන්‍යයෙන් උරලෝසුව වල වේලාව දිනකට මිනිත්තුකින් එහෙමෙහි වෙනවා යයි සැලකුණා එය මාසයකට මිනිත්තු 30ක වෙනසක් මේ වෙනස ඇතැම් විට දුම්රි අනතුරු වලටත් හේතු වුණා වඩාත් නිවැරදි උරලෝසුවක් පිළිබඳව ලෝකය අපේක්ෂාවෙන් සිටියා මේ කාලේ ජපානයේ පටනූල් ක්ෂේත්‍රයේ පුරෝගාමියා වූයේ සුවාවිල ආශ්‍රිත මේ නගරය કૃතිම කෙඳි වර්ග නිර්මාණයේ වෙද්දී කපුනූල් කර්මාන්තය කඩා වැටුණා නගරයේ වෙලෙන්දෙක් අපූරු අදහසක් ඉදිරිපත් කළා අපේ නගරය බේරා ගන්න ඕනේ අපි ඔරලෝසු හදන්න පටන් ගනිමු කර්මාන්ත ශාලාවල රැකියා ඇහිමි කාන්තාවන් ඒ සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වුණා කපුනූල් වෙනුවෙන් සැකසුණු දෑත් ඔරලෝසු එකලස් කිරීමට යෙදුණා නව තාක්ෂණයක් බිහි වුණා ක්වාට්ස් ප්‍රබල තරඟකරුවන්ගේ අභියෝගයෙන් ලැබුණා. ඒ ඔරලෝසු නිර්මාණයේ දැවැන්තයන් වන ඇමරිකාවෙන් සහ ඔරලෝසු නිර්මාණයේ හදවත ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයෙන්. තරුණ ඉංජිනේරුවන් කණ්ඩායමක් සූවා නගරයට එක්රොක්ුණේ ඒ අභියෝගය බාර ගන්න. ලොව පළමු ක්වාට්ස් ඔරලෝසුව නිර්මාණය කිරීමේ වික්‍රමයේ ආරම්භම මෙතැන් සිට. ආයිබෝවන් අපේ කතාවට අද තේමා වන්නේ 1969 දී මුළු ලෝකයම මවිත කිරීමට සමත් වුණු පළමු ෆොට්ස් අත්තරලොසු නිර්මාණ ව්‍යාපෘතිය පිළිබඳව. මේ තියෙන්නේ ලොව පළමු කොට්ස් එහෙම නැත්නම් තිරුවාන උරලෝසුව. ලස්සනයි නේද? හරි අපූර්ව නිර්මාණයක්. ඒ දවස්වල භාවිත කරන යාන්ත්‍රික උරලෝසු වල වේලාව දිනපතා අඩි වැඩි වුණා මිනිත්තුවකින්. හැබැයි මේක එහෙම නැහැ. මේක වෙනස් වෙනවා නම් තප්පරයකට දශමයකින් පමණයි. එනිසා මේක සැබවින්ම පෙරලිකාර නව නිර්මාණයක්. හරියට හරි. මේ බලන්න මේ තියෙන්නේ පහුගිය කාලේ එළිදැක්වුණු අලුත්ම කොට්ස් උරලෝසු. මේ වෙනකොට ලෝකෙ බොහෝ දෙනා කොට්ස් භාවිත කරනවා. හැබැයි කොට්ස් උරලෝසු මුලින්ම හඳුන්වා දුන්නේ නම් ජපානය. තිරුවාන පළඟි විශේෂයක් මේ බලන්න ඔරලෝසු නිර්මාණයට යොදා ගන්න තිරුවාන මෙන්න තියෙනවා ඔයාලට පේනව නේද බත්තටේකටත් වඩා කුඩායි නේද බැලු බැලමට නම් පළඟුවක් වගේ නෙවෙයි මේ තරම් පුංචි නිර්මාණයක් කිරීම පහසු වුණේ නැහැ අපේ කතාව ආරම්භ වන්නේ 1942 මධ්‍යම ජපානයේ කඳුවතරේ පිහිටි කුඩා නගරයකින් 1942 පැසිෆික් යුද්ධයට සම්බන්ධ වී සිටි ජපාන කර්මාන්ත ශාලා දියුණුවට පත් වුණා. යුද ටැංකි සහ ප්‍රහාරක යාන නිෂ්පාදනය කෙරුණා. ඒ සුන්දර විල් පෙරක් දිගට පිහිටි සූවා නගරයේ පිහිටි එක් කර්මාන්ත ශාලාවක් බංකොලොත් වීමට පටන්ගෙන තිබුණා. ජපානයේ කපුනූල් කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටියේ සූවා විල ආශ්‍රිත ප්‍රදේශය. කපුනූල් නිර්මාණය වුණේ කර්මාන්ත ශාලාවේ සිටි කාන්තා සේවිකාවන්ගේ දැහැත්වලින්. කෙසේ නමුත් කපුනූල් වලට ඇති ඉල්ලුම විශාල වශයෙන් පහත වැටි තිබුණා. ඒ કૃතිම කෙඳි සහ නූල් වර්ග නිපදවීමත් සමග කර්මාන්ත ශාලා එකින් එක වසා දැමුණා.
සේවක සේවිකාවන්ට රැකියා අහිමි වුණා. නගරය පාළු තැනක් වුණා. දිනෙන් දින නගරයේ ව්‍යාපාරිකයන් සහ වෙළෙන්දන් එක්රැස් වී ඔවුන්ගේ ගැටලු ගැන කතා බහ කළා. මේ විදිහට ගියොත් අපි අපේ පවුල් ජීවත් කරවන්නේ කොහොමද? එය කාටත් ප්‍රශ්නාර්ථයක් වුණා. දිනක් එක් වෙළෙන්දෙක් අමුතු විදියට අදහසක් ඉදිරිපත් කළා. හිසාඔ යමසාකි ඔරලෝසු වෙළෙන්ද සැලක හිමිකරුවෙක්. 38 හැවිරිදි ඔහු කඩිසර තැනැත්තෙක්. ඔයාලා කවුරුත් ස්විට්සර්ලන්තය ගැන අහලා තියෙනව නේද? එහෙත් අපි වගේමයි කඳු පිරුණු රටක්. ඒ වගේමයි ලෝකයේ අංක 1 ඔරලෝසු නිර්මාණකරුවන් වන්නේ ඔවුන්. අපට බැරි වෙන එකක් නෑ නේද සූවා නගරය පෙරදිග ස්විට්සර්ලන්තයක් කරන්න? අවුරුදු 15 පටන් යමසාකි ටෝකියෝවේ ජින්සා පළාතේ කේ හතෝරු ඔරලෝසු කාර්මිකයන් යටතේ පුහුණුවක් ලබා තිබුණා. ස්විස් ඔරලෝසු වල අරුමය ඔහු දැනගත්තේ එහිදී. නගරවැසියන් කවුරුත් බොහොම උනන්දුවෙන් සූවා නගරයේ ඔරලෝසු නිපදවීමේ අදහසට දායක වෙන්න තීරණය කළා. යමසාකි කර්මාන්ත ශාලාවකට සුදුසු ස්ථානයක් ලැබුවා. සෝයා බෝංචි තලප ගබඩාවක් ලෙස භාවිතයට ගෙන අත්හැර දැමුණු ගබඩා සංකීර්ණයක් ඔහු කර්මාන්ත ශාලාව සඳහා තෝරාගත්තා. කේ හතෝරි ඔරලෝසු කාර්මිකයින්ගේ සහාය ඇතිව අවශ්‍ය මුදල් ආධාර ලබා ගත්තා. ඒ කාලේ අත්ඔරලෝසුවක වේලාව මිනිත්තු 2-3කින් වෙනස් වීම සාමාන්‍ය දෙයක්. ඉතා නිවැරදිව වේලාව කියන ඔරලෝසුවක අගය කාටත් අවබෝධ වී තිබුණා. යමසාකි ඔහුගේ ආයුධ කට්ටලය සහ අත්දැකීම් යොදා ගනිමින් නව කර්මාන්ත ශාලාව ආරම්භ කළා. පුංචි කර්මාන්ත ශාලාව ආරම්භ වුණේ සමාජිකයන් 22 දෙනෙකුගෙන්. ඔවුන්ගෙන් වැඩි දෙනා කපුලුල් කර්මාන්ත ශාලාවලින් රැකියා අහිමි වූ කාන්තාවන්. ඔවුන්ගේ කඩිසර අත් ඔරලෝසු එක්ලැස් කිරීමට යෙදුණා. පිරිස බොහොම කැපවීමෙන් වැඩ කළා. යමසාකි සියලුම සේවක සේවිකාවන් හමු වී ඔවුන්ට ඔවුන්ගේ වැටුප් සහිත ලියුම් කවරය ලබා දුන්නේ ඔවුන්ගේ සේවයට ස්තුති කියමින්. ඒවන විට තෝෂිගේ වයස අවුරුදු 17ක්. යමසාකි කොතරම් කරුණාවන්ත තැනැත්තෙකුදයි ඇය දන්නවා. අපි කළ සේවය වෙනුවෙන් ඔහු අපට ස්තුති කරනවා. ඔහු අපට අපේ පඩිය ලියුම් කවරයකට දාලා දෙනවා. ඒක ගන්න යද්දී මගේ අත් වෙවුලනවා. අපේ සේවය අගය කිරීම ඔහුගේ පුරුද්දක්. යමසාකි මහරෑ පවා ඔහුගේ කර්මාන්ත ශාලාවේ ඇවිද යමින් අඩුපාඩු සොයා බැලුවා. හදිසි ගින්නක් හටගත්තොත් නගරයේ දියුණු කිරීමේ සිහිනය බොඳ වී යන බව ඔහු දැන සිටියා. ඔහු රාත්‍රියේ සියල්ල සූදිසි කර බැලුවේ ඒ නිසයි. යුද්ධයෙන් වසරකට පසු කර්මාන්ත ශාලාවේ කාට කාටත් සතුටු විය හැකි දිනයක් උදා වුණා. ඔවුන් ඔවුන්ගේ පළමු ඔරලෝසු එළි දක්වා තිබුණා. එය කාන්තා අත් ඔරලෝසුවක්. වේලාව නිවැරදි ලෙස පෙන්වන්න ඔවුන් ලොකු මහන්සියක් ගෙන තිබුණා. වෙනසක් වූයේ නම් ඒ දිනකට මිනිත්තු 2ක් පමණයි. ඔරලෝසුවේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුහු ආගමික කටයුතුවල නියැලුණා. යමසාකි පිරිසට මෙසේ පැවසුවා. අපට ස්විට්සර්ලන්තයක් වීමේ පළමු පියවර තබන්නට හැකි වුණා. ටෝකියෝවේ එළිදැක්වුණු පොතක යමසාකි ගැන අසත්‍ය විස්තරයක් සඳහන් වුණා. ඒ පොත යමසාකි හඳුන්වා දී තිබුණේ පුංචි නගරයක කුම්මැහි වෙළෙන්දෙකු හැටියට. කඳුකරයේ පුංචි නගරයක ඔරලෝසුවක් ලෝකය ජයගන්නේ කොහොමදයි ප්‍රශ්නාර්ථයක් නැගුණා. එය දැකීමෙන් යමසාකිට කේන්ති ගියා. ඔහු ඔහුගේ කණ්ඩායමට මෙසේ කීවා. අපි ඔවුන්ට පෙන්වමු. අපි ඔවුන්ට හදලා පෙන්වමු. 100%ක් නිවැරදිව වේලාව පෙන්වන ඔරලෝසුවක්. අපි අලුතින්ම නිර්මාණයක් කරලා පෙන්වමු. වසර 10කට පසු ඔවුන් තවත් ජයග්‍රහණයක් අත්කර ගත්තා. ඔවුන් නිර්මාණය කළ යාන්ත්‍රික ඔරලෝසුවේ
වෙලාව වෙනස් වුණේ දිනකට තත්පර 20ක් පමණයි. ඔරලෝසුවේ නිවැරදිභාවයේ හේතුවෙන් එය සම්මානයට පාත්‍ර වුණා. ඔරලෝසු අලෙවියක් වැඩි වුණා. සමාගමේ සේවක සේවිකාවන් ගණන දැන් 900ක්. නගරය යලිත් වරක් දියුණු වෙමින් තිබුණා. තවත් පෙරලියක් සිදු වූයේ මේ අවධියේදී. බුලෝවා නැමැති ඇමරිකන් ඔරලෝසු නිෂ්පාදන සමාගම බැටරියෙන් ක්‍රියාකරන අපූර්ව විදියේ ඔරලෝසුවක් හඳුන්වා දුන්නා. යාන්ත්‍රික ඔරලෝසු දින දෙකකට වරක් වයින් කිරීම කළ යුතු වුණා. බැටරියෙන් ක්‍රියාත්මක ඔරලෝසුව වසරක් දිගටම වැඩ කළා. එහි වේලාව වෙනස් වූයේ නම් ඒ දිනකට තත්පර දෙකකින් පමණයි. එහි නිවැරදිභාවය ගැන කවුරුත් කතා බහ කළා. ඒ ඔරලෝසුවේ අලෙවියක් ඉහළ ගියා. සුවා කර්මන්ත ශාලාවේ සේවක සුසුමු අයිසාවා මහත් කම්පණයට පත් වුණා. ඇමරිකානුවන් පෙරලියක් කර තිබුණා. අපේ අවසානය සිදුවේ යයි බියක් මට දැනෙන්න පටන් ගත්තා. තවත් පෙරලිකාර පුවතක් ආරංචි වුණා. දිනකට තත්පර 0.01ක පමණක් වෙනසක් ඇති බුලුවා ඔරලෝසුව පරදන නිවැරදිව වේලාව දක්වන ඔරලෝසුවක් ගැන. නව අදහස් ලොවට එළි දක්වන බෙල් පර්යේෂණාගාරය ක්වාට්ස් ඔරලෝසුවක් ගැන මුලින්ම අදහස ඉදිරිපත් කළා. ඒ ගැන පිරිස පුදුමයට පත් වුණා. හේතුව එය අත් ඔරලෝසුවක් නොවීම. उस मीटर දෙකක් පමණ වූ එය නිවසේ ගෘහභාණ්ඩ අතර තවත් එක් ගෘහභාණ්ඩයක් වුණා. මේ ඔරලෝසුව තුල ක්වාට්ස් පලිඟුවක් තිබුණා. වේලාව ඉතා නිවැරදිව පෙන්වීම සිදු කළේ ක්වාට්ස් හරහා විදුලිය යැවීම මගින්. ඔරලෝසුව රික්තක නලවලින් සහ වයර් වලින් පිරුණු එකක්. එය කිසිසේත් ප්‍රමාණයෙන් කුඩා කළ නොහැකි බව බෙල් පර්යේෂණාගාරය පෙන්වා දී තිබුණා. යමසාකි සහ ඔහුගේ කණ්ඩායම උත්සාහය අත්හැරියේ නැහැ. අපට ලැබෙන එකම අවස්ථාව මෙය. අපි ක්වාට්ස් අත්වරලෝසුවක් නිර්මාණය කරන්න ඕනේ. සුවා නගරයේ වැසියන් වෙනුවෙන් ඔවුන් සාර්ථක විය යුතුමයි. මේ බලන්න මේ තියෙන්නේ මුල්ලවතුවේ කොට්ස් ඔරලෝසු. හරිම ලොකුයි නේද? ඒක ඇත්ත. මේක අතේ බඳින්න බෑ. ඒ විතරක් නෙවෙයි ලේසියෙන් එහෙට මෙහෙට කරන්නවත් බෑ. ඒත් වෙලාව ඉතා නිවැරදි. නිවැරදිව වෙලාව දැක්වීමේ රහස මේකයි. ක්වාට්ස්. තිරුවන් හරහා විදුලිය යැවීමක් කළොත් ඉතා නිවැරදි ලෙස වෙලාව දැක්වීම කළ හැකි. ඒ මෝටරයකට සම්බන්ධ කිරීමෙන් නිවැරදිව වේලාව දක්වන ඔරලෝසුවක් නිර්මාණය කිරීමට හැකි වුණා. මෙවැනි ඔරලෝසුවක් වෙනුවෙන් සෙන්ටිමීටර 10ක පළඟුවක් අවශ්‍යයි. ඒක ඇත්තටම විශාලයි. ඒක ඇත්ත. මේ ඔරලෝසුවට අවශ්‍ය මිලියන 10න් එකක විදුලිය අඩු කරන්නේ කෙසේදයි යන්න පිරිස මුහුණ දුන් ලොකු ගැටලුවක්. ප්‍රමාණයෙන් කුඩා කිරීම සහ අඩු විදුලිය ප්‍රමාණයක් භාවිතයට ගැනීම යන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම පිරිස මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වුණා. निर्माणीय සේවකයන්ගෙන් කෙනෙකු නොරියුකි නගාතා ඉදිරියට පැමිණියා. අපට ඕන විදුලි ඉංජිනේරුවන් මම සොයා දෙන්නම්. ඔහු යමසාකි සමග ටෝකියෝ ගියා. ඔවුන් දෙදෙනා ටෝකියෝ විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයට ගොස් උපදේශකෙකු හමු වී කාරණාව පැහැදිලි කළා. අපි කැමතියි ඔබේ සිසුන් අපේ ව්‍යාපෘතියට සම්බන්ධ කරගන්න. ඔවුන් පැවසුවා. උපදේශකවරයාගෙන් කැමැත්තක් ලැබුණේ නැහැ. අපේ සිසු දරුවන් ව්‍යාපෘති රැසකට සම්බන්ධයි. අපට බෑ ඔබට උදව් කරන්නට.
මේ ඉලෙක්ට්‍රොනික උපාංග කරලියට පැමිණෙමින් තිබූ අවධිය රූපවාහිනී ගුවන් විදුලි සහ කැල්කියුලේටර් විශ්වවිද්‍යාල සිසුන්ට ප්‍රධාන පෙළේ ඉලෙක්ට්‍රොනික සමාගම් වලින් ලොකු ඉල්ලුමක් පැවතුණා. දෙදෙනා උතුරේ සිට දකුණට ඇති සෑම විශ්වවිද්‍යාලයකම සංචාරය කළා. කුඩා කර්මාන්ත ශාලාවකින් පැමිණි නිසා කිසිවෙක් ඔවුන් ගැන උනන්දුවක් දැක්වුවේ නැහැ. ගිය හැම තැනකදීම යමසාකි හිස නමා බැගෑපත් වුණා. නගාතාට දිගටම විවේචනය එල්ල වුණා. ඔහු ඔහුගේ වැඩ ගැන බලන්නේ නැහැ. දැන් විශ්වවිද්‍යාලවල සංචාරය කරමින් කාලය නාස්ති කරනවා. ඔවුන් දොස් නැගුවා. නගාතාගේ බලාපොරොත්තු සුන් වෙනවා දැක යමසාකි ඔහුට මෙසේ පැවසුවා. ධෛර්යය නැති කරගන්න එපා. මම ඉන්නවා ඔබ එක්ක. අපි දෙන්න එකටයි මේ වැඩේට මූණ දෙන්නේ. අපි හැමෝම මිනිස්සු. එකිනෙකාට උදව් කරගන්නවා. ඒ වදන් මට ලොකු ශක්තියක් වුණා. මම වරදක් කළා යයි ඔහු කිසි විටක කිව්වේ නැහැ. වද වෙන්න එපා. අපි දෙන්න එකටයි. ඔහු කිව්වා. විදුලි ඉංජිනේරුවන් සොයා ඔවුන් සංචාරය ආරම්භ කර මාස 3ක් ගත වී තිබුණා. ඔහු තවත් විශ්වවිද්‍යාලයකට ගියා. ශිෂුඕකෝ විශ්වවිද්‍යාලය. ඔවුන් විදුලි ඉංජිනේරු අංශය බලා ගියා. එහිදී ඔවුන්ට මහාචාර්ය තකහිරෝ ඔකාබේ මුණ ගැසුණා. ඔහුගේ වයස අවුරුදු 43ක්. ඔහුත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කිරීමට සූදානම් වුණා. තමන්ගේ කීර්තිමත් අති දක්ෂ සිසුන් සුවා බලා යැවීමට ඔහු කැමති වුණේ නැහැ. යමසකිගේ ආයාචනාවට කන් දීමෙන් පසු ඔහුගේ අවංකකම මහාචාර්යවරයාට අවබෝධ වුණා. මේ හාදයට මගේ සිසුන්ගේ සහාය හොඳටම අවශ්‍යයි. මහාචාර්යවරයා කල්පනා කළා. ඔහු සමාගමක ප්‍රධානියෙක්. ඒත් ඔහු මගේ ඉදිරියට ආවේ බොහෝම යටහත් පහත් විදියට. ඔහු අවංකයි. ඒ වගේමයි ඔහු උත්සාහය අත් නොහරින කෙනෙක්. ඔහුට බය කියන්න මට බැරි වුණා. කුඩා නගරයකින් පැමිණීම සම්බන්ධයෙන් නැති අවාසිය ඔකාබේ යමසාකිට පෙන්වා දුන්නා. ප්‍රාන්ත විශ්වවිද්‍යාලවල පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබා දුන් ප්‍රතිපාදන සීමිතයි. ඒත් ඔහුට ඔහුගේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය ගැන ලොකු පැහැදීමක් තිබුණා. ආලෝක සංඥා පුවරුවල ජපාන අය අක්ෂරය දිස්වෙන සැලැස්සුවේ සුවිශේෂ පුද්ගලයෙක්. ජපාන රූපවාහිනියේ පියා කෙන්ජිරෝ තකයානාජි වරක් දේශනයකට පැමිණ සිටියා. හොන්ඩා සමාගම පිහිට වූ සොචිහිරෝ හොන්ඩා එම දේශනයට සහභාගී වූවන්ගෙන් කෙනෙක්. ඔවුන් කාගෙත් අරමුණ වුණේ ටෝකියෝවට නොදෙවිනි අයුරින් කුඩා නගරවල ඉංජිනේරුවන්ගේ දස්කම් රටට හෙළි කිරීම. යමසාකි බොහොම උනන්දුවෙන් සිටින බව ඔකාබේට වැටහුණා. මම මගේ සිසුන් ඔබට හඳුන්වා දෙන්නම්. ඔබ ඔවුන් සමග ඍජුව කතා බහ කරන්න. ඔහු පැවසුවා. නව බලාපොරොත්තුවක සේයාවක් දැල්ලුණා. යමසාකි සහ නගතා සිසුන් පිරිස හමු වී කතා බහ කළේ ආපන ශාලාවේදී. අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් එකපයින් කැමැත්ත පළ කළ සිසුන්ගෙන් කෙනෙක් වූයේ කිංජි ෆූජිතා. එතකොට ඔහුගේ වයස අවුරුදු 22යි. ඉංජිනේරු ක්ෂේත්‍රයේ කැපිපෙනෙන පෙරලියක් කරන්න හැකියාවක් ලැබේවි. යමසාකි පැහැදිලි කර දුන්නා. ෆුජිතා කණ්ඩායමට බැඳුණා. අලුත් දෙයක කොටස්කාරයෙකු වෙන්නයි පර්යේෂණ කරන්න පහසුකම් ඇති පර්යේෂණාගාරයක වැඩ කරන්නයි මට ඕන වුණා. මොකක් හරි නිෂ්පාදනයකට දායක වෙන්නත් මට ඕන වුණා. මොතයෝෂි සකමෝතෝ ප්‍රධාන පෙළේ සමාගමකට සම්බන්ධ වෙන්න සූදානමින් සිටි කෙනෙක්. යමසාකි ඔහුට මෙසේ පැවසුවා. ඔබ වගේ කුසලතා පිරිදක්ෂයෙක් අපේ වැඩේට ඕනෑ. සකමෝතෝ ඒ ගැන උනන්දුවක් දැක්වුවා. යමසාකි බොහෝම ආසාවෙන් ඔහුගේ ව්‍යාපෘතිය මට පැහැදිලි කළා. ඔහු හිටියේ ලොකු උනන්දුවකින්. 1961
සුවා නගරයට තරුණ ඉංජිනේරුව 20ක පිරිසක් එක්රොක් වුණා. ලීවලින් ඉදිකල ගබඩාවේ කෙළවරක පිරිස ඔවුන්ගේ පර්යේෂණ ආරම්භයේ සුසුම් අයිසාවාගේ නායකත්වයේ යටතේ. කණ්ඩායමට ලැබුණු අභියෝගය වුණේ කැබිනට්ටුවක් තරම් විශාල ක්වාට්ස් ඔරලෝසුව අත්ඔරලෝසුවක් එක් කුඩා කිරීම. ඔවුන් මේ අභියෝගය බාරගත්තා. කණ්ඩායමට එක්ුණු ප්‍රථම ඉංජිනේරු අකින්ජි ෆූජිතා ක්වාට්ස් පලිඟු ප්‍රමාණයෙන් කුඩා කිරීමේ කටයුත්ත ඔහුට පැවරී තිබුණා. ක්වාට්ස් හරහා විදුලිය යැවීමක් කළොත් එය තත්පරයකට දහස් වාරයක ගැස්මක් පෙන්눔 කරනවා. මෙම ගැස්ම යොදා ගනිමින් පරිපත පද්ධතිය සහ මෝටරය පන ගැන්වෙන අතර කටු කැරකීම සිදුවන්නේ ඒ අනුවයි. අත්ඔරලෝසුවට ගැලපෙන අයුරින් ක්වාට්ස් කුඩා කළත් එය බැටරියේ බලය ඉක්මනින් උරා ගත්තා. එසේ වුවහොත් බැටරියේ බලය රැඳී තිබෙන්නේ දින 3ක කාලයක් පමණයි. ඊට පිළියමක් සොයා ගන්න නොහැකි වුණා. වසර 3ක් ගත වෙද්දී පිරිස මූලාකෘතියක් නිර්මාණය කළා. එය මේසය මත තබන ඔරලෝසුවක් වූ අතර සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශ්වකෝෂයක් තරම් වුණා. ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙමින් පැවතුණා. एक दिन यामासा की ओंगे नेवास का गारेट गया। हादिसिवे नेपा टिकक विवेक गान बालान। मुदल देमु लियुम खवर्यात ओहु ओंट दुन्ना। तारुन इंजिनेरुआन वहाल मत साध्याक पवैत्तुआ। और लोसुए पारिपत पद्धतिय सकसीमत बारगात सकमोतो यामासा की गी खरुना वगेन पहदीमत पात्तुना। බීර පානය කරමින් ඔහු සූවා ඇල දෙස බැලුවා. මෙහි පැමිණෙන්නට ලැබීම ගැන ඔහු සැබවින්ම සතුටට පත් වී සිටියා. මම මුලින් ව්‍යාපෘතියට සම්බන්ධ වුණු අවස්ථාවේ යමසාගේ මගේ සුවදුක් විමසා බැලීමක් කළා. ඔහු මං ගැන සොයා බැලුවා. එක් දිනක් සවස ඔවුන්ගේ කරදර අවසන් වන ලකුණු පහළ වුණා. එය සියල්ල වෙනස් කළ සිදුවීමක් වුණා. යමසාකි හිටි හැටියේ සිහිසුන්ව ඇද වැටුණා. නගතා ඔහුගේ උදව්වට පැමිණියා. සිදුවුනේ කුමක්දයි දැනගත් විට ඔහු කම්පණයට පත් වුණා. යමසාකි දැස් විවර කරමින් ඔහුගේ හඬ අවදි කළා. තාක්ෂණීය මේ දිනවල වේගයෙන් වෙනස් වෙනවා. නගර දියුණු වෙනවා. සුවා නගරය හුදකලා වේවියයි බියක් මට දැනෙනවා. වසරේ කහමාරකට පසු යමසාකි ඔහුගේ අවසන් වදන් මිමිනුවා. මට අවසන් වරට මගේ කර්මාන්ත ශාලාව දකින්න ආසයි. සදහටම දැස් පියා ගනිද්දී ඔහුගේ වයස අවුරුදු 58ක් පමණයි. සුවා වෙත පැමිණ සිටි තරුණ ඉංජිනේරුවන් අතරේ යමසාකි ගැන තිබුණේ ලොකු ගෞරවයක්. එනිසා ඔහුගේ මරණය ඔවුන්ට කම්පනයක් ගෙන දුන්නා. කණ්ඩායමේ ප්‍රධානියා මිය ගොසින් ව්‍යාපෘතියට කුමක් වේවිදයි අවිනිශ්චිත තත්ත්වයක් උදා වුණා. අපේ මෙදිරියට ඇවිල්ලා ඉන්නවා යමසාකිගේ කණ්ඩායමට එක් වුණු ශිසෝකා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරුන්ගෙන් දෙදෙනෙක්. ෆන්ජි ෆුජිතා සහ මොතේෝෂි සකමතෝ. යමසාකි මහත්මයාගේ අභාවයේ සිදුවෙද්දී ඒ පුවත ඇසෙද්දී මොකක්ද ඇතුණු සිතුවිල්ල? මට ඒක දරා ගන්න බැරි තරමට කම්පනයක් වුණා. ඔහින්දයි මම ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටියේ. බොහෝම ගෞරව කරන පුද්ගලයෙකු ඒ විදිහට හදිසියේ සමුගත්තාම ඒක අහස කඩා වැටෙනවා වගේ මට දැනුණා. ඒක ලොකු කම්පනයක්. ඔබට මොකද හිතුනේ?
ඒක හරියට අපේ වැඩ කටයුතු මුළුමනින්ම බිමට සමතලා කළා වගේ. අපි හැමෝටම ශක්තියක් උනේ ඔහු. ඔහු නැතුව මොනවා කරන්නද කල්පනා කළා. ඔහු මොන විදිහ චරිතයක්ද? ඔහු තාත්තා කෙනෙක් වගේ. ඔහුගේ හැඟීම් ඔහු අනෙක් කයට කියන්න මැලියුනේ නැහැ. ඕනම දෙයකට ඔහු ළඟ හිටියා. බොහෝ දිනාගේ සිත්තල නොමැකෙන චරිතයක්. ඔබ ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ ප්‍රධාන පෙළේ සමාගමකින් ඔබට ලැබුණු ඇරයුම ලැබී තිබුණු අවස්ථාවක. එහෙම නේද? යමසාකි යටතේ වැඩ කරන්න තීරණය කළේ ඇයි? ඔහුගේ පැහැදිලි අරමුණක් තිබුණා. සුව නගරයේ අපරදිග ස්විස්තලන්තයේ වෙනවා දකින්නයි ඔහු සිහින මෙව්වේ. ඒ සිහිනේ සැබෑ කර ගැනීම වෙනුවෙන් ඔහුට විදුලි ඉංජිනේරුවන් පිරිසකගේ සහාය අවශ්‍ය වී තිබුණා. ඔහුගේ කීමහලයි මගේ සිත වෙනස් වුණේ. මේක තමයි මුලින්ම නිර්මාණය කරපු කොට්ස් ඔරලෝසුවේ ආකෘතිය. කිලෝග්‍රෑම් 3ක් විතර බරයි. කොහොමද මේ ඔරලෝසුවක් බවට පරිවර්තනය කළේ? කොට්ස් ඔරලෝසුවක් නිපදවීම අපේ සිහිනය ඇත්තටම සිහිනයක් තමයි. කරන්න පුළුවන් වෙයි කියලා හිතුනේ නෑ. කොහෙත්ම නෑ. 1963 ව්‍යාපෘතියේ ඉදිරිය කුමක් වේවිදයි අවිනිශ්චිත වාතාවරණයක් නිර්මාණය වී තිබුණා. ඒ සමග කණ්ඩායමට තවත් අසුභාරංචියක් අසන්නට ලැබුණා. ප්‍රධාන පෙළේ ස්විස් ඔරලෝසු නිර්මාණකරුවන් ක්වාට්ස් ඔරලෝසුවක් නිපදවන්න අත්වැල් බැඳගත්තා. එපොක්, ඔමේගා, රොලෙක්ස් වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ද සටනට අවතීර්ණ වී තිබුණා. යමසාකිගේ සිහිනය කෙසේ හෝ යථාර්ථයක් කිරීමට පරිපත නිර්මාණයේ පැවරී තිබුණු සකමෝතෝට අවශ්‍ය වුණා. ඔහුට ඕන වුණේ සුව නගරයේ ඔර්ලෝසු නිපදවීමේ පෙරලිකාර තැනක් කරන්න. පුළුවන් උපරිමයෙන් ඒ සිහිනය සැබෑ කරන්න මම තීරණය කළා. තරුණ ඉංජිනේරුවන් කණ්ඩායම ඔවුන්ගේ වැඩ කටයුතු දිගටම කරගෙන ගියා. ක්වාට්ස් පලිඟු පරිපත සහ මෝටරය ඇතුළු සියල්ල කුඩා කිරීමේ අභියෝගයට ඔවුන් අතගසා සිටියා. මූණදුන් ලොකුම අභියෝගය වුණේ ක්වාට්ස් පලිඟුව කුඩා කිරීම. කිංජි ෆූජිතා ක්‍රමයක් කල්පනා කරන්නට උත්සාහ ගත්තා. එය සෙන්ටිමීටර් 2කට වඩා අඩු කළ යුතු වුණා. ඒ ප්‍රමාණයෙන් කුඩා කරද්දි බැටරිය ඉක්මනින් ක්ෂය වී ගියා. තවත් ගැටලුවක් මතුවුණා. දිනක් වැරදීමකින් ෆූජිතා අතින් එක් ආකෘතියක් බිම වැටුණා. පලිඟුව කැඩී ගියා. ඒ කම්පණයට ඔරොත්තු දුන්නේ නැහැ. ගැටලුව එයයි. දිනපතා ජීවිතයේ හැලහැප්පීම් වලට අතුරුලෝසුව ඔරොත්තු දිය යුතුයි. ක්වාට්ස් වලට හානියක් වීමට ඉඩක් ඇත්තේ නැහැ. කුඩා කිරීමට අමතරව සවිශක්ති අඩුවීමත් ෆූජිතා මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වුණා. ඔහු හැමදාම නේවාසිකාගාරයට පැමිණියේ හුඟක් රැබෝ වෙලා. දිනක් සවස ඔහු යාළුවෙකු හමුවන්න ඔහුගේ කාමරයට ගියා. එහිදී යමකට ඔහුගේ නෙත ගැටුණා. ඒ මිතුරාගේ ගිටාරය සුසර කිරීමට යොදාගත් උපකරණය. හරියට හරි යූ හැඩය තමයි ඕනේ. ක්වාට්ස් යූ හැඩය නිර්මාණය කළොත් ප්‍රමාණයේ වෙනසක් නොවේ. නමුත් ඒ ප්‍රමාණයෙන් දෙගුණයක් වෙයි. බැටරිය බොහෝ කලක් පවතීවි. ඔහු වහා වැඩ ආරම්භ කළා. බැටරිය ඉක්මනින් ක්ෂය නොවන ආකාරයේ ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා පලිඟුවක් නිර්මාණය කිරීමට ඔහු සමත් වුණා. ලොකු සැනසිල්ලක් දැනෙන්න වුණා. වැඩේ කරන්න පුළුවන් විදිය මට කල්පනා වුණා. ඔරලෝසුවේ තවත් කොටස් 300ක් පමණ කුඩා කිරීමේ අභියෝගය ඉතිරි වී තිබුණා.
සෙන්ටිමීටර් 3ක කුඩා ප්‍රමාණයකට සියල්ල සම්බන්ධ කිරීම පහසු කටයුත්තක් නොවේ. මම ඒ වැඩේ කරන්නම් කණ්ඩායමේ කෙනෙක් පැවසුවා. ඒ අමසාකි මිය යන්න දින කීපයකට කලින් ශිෂුකා විශ්වවිද්‍යාලයෙන් බඳවාගත් තරුණ ශිෂ්‍යයා රඩයෝෂි ෂිමුඩයිරා. යමසාකිගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඔහු සිටියේ ලොකු උනන්දුවකින්. ඒක මට කරන්න බෑ කියලා මම කොයි වෙලාවත් හිතුවේ නෑ. උත්සාහ කළොත් බැරි දෙයක් නෑ කියලායි මම විශ්වාස කළේ. මිලිමීටර 10කින් එකක් වන අයුරින් ඔරලෝසුව ඇතුළත කොටස් කුඩා කළ යුතු වුණා. ෂිමුඩාරියා ඔරලෝසුවේ කොටස් 300 වෙනුවෙන් වෙන වෙනම එකින් එක සැලසුම් ඇඳ සකස් කළා. ෆුජිතා ඔහුගේ අවසන් ගැටලුව සමග පොර බැදුවා. ඒ තිරුවානාවල ප්‍රතිරෝධය වැඩි කිරීම දිනක් ඔහුට අදහසක් කල්පනා වුණා. ක්වාට්ස් සඳහා ඔහු කම්පණය උරා ගන්න දුන්නක් යොදාගත්තා. පරීක්ෂණ කීපයක් කර බැලුවා. ක්වාට්ස් කැඩුනේ නැහැ. වසර එකහමාරක් ගත වෙද්දී ආකෘතියක් නිර්මාණය කිරීමට හැකි වුණා. සෙන්ටිමීටර් 3ක් පළල ඇති වැස්මක් තුලට ෂිමුඩයිරා සියලුම කොටස් කුඩා කර සවි කර තිබුණා. කෙසේ නමුත් ඔරලෝසුව සම්පූර්ණ කර අවසන් යයි කීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඉංජිනේරුවන් ඔරලෝසුව රැගෙන ව්‍යායාම මධ්‍යස්ථානයකට ගියා. ඒ යමසාකි ගැන සිතුවිල්ල සුවා පෙරදිග ස්විට්සර්ලන්තය කරනවා. අපි කවුරුත් අනුකරණය කරන්නේ නැහැ. අලුත් නිර්මාණයක් ලොවට දෙනවා. කණ්ඩායම වොලිබෝල් ක්‍රීඩා කළා. ඔරලෝසුවට හැලහැප්පීම් වලට ඔරොත්තු දීමට හැකි වුණොත් එය සැබෑ අත් ඔරලෝසුවක් ලෙස නම් කළ හැකි. මේ අත්හදා බැලීමේ ක්‍රමය ඔවුන්ගේ අදහසක්. අත් රතු වෙනකල් දවස පුරා වොලිබෝල් ක්‍රීඩා කළ අයුරු තකාෂි ඔගුචිට හොඳින් මතකයි. අපි පුළුවන් විදියට වීරිය දාලා බෝලයට පහර දුන්නා. අපේ අරමුණ වූයේ ලොව අංක එකේ ඔරලෝසුව නිර්මාණය. අපේ අපහසුතා ගැන අපි මැසිවිලි නැගුවේ නැහැ. දින 3කට පසු අත්හදා බැලීම් අවසන් වුණා. ක්වාට්ස් ඔරලෝසුව හොඳින් වැඩ කරනවා. වේලාව නිවැරදියි. පිරිස සතුටට පත් වුණා. එක්දස් නවසය හැට නවේ නත්තල ලොව පළමු ක්වාට් සොරලෝසු ටෝකියෝවේ ජින්සා පලාතේ වෙළඳපලට නිකුත් කෙරුණා. වේලාව දැක්වීම ඉතා නිවැරදි වූහෙයින් ඔරලෝසු ඉක්මනින් අලෙවි වෙන්නට පටන් ගත්තා. පෙරලිකාර ඔරලෝසුව ගැන ලෝකය පුරා කාගේත් කතා බහට ලක් වුණා. වේලාව නිවැරදිව දැක්වීමට හැකිවීම කාගේත් පැසසුමට හේතු වුණා. යමසාකි සමග ඉංජිනේරුවන් සොයමින් විශ්වවිද්‍යාලවලට ගිය නගාතා යමසාකිගේ සුහුණ ළඟට ගොස් සුභාරංචිය පැවසුවා. යමසාකි මහත්මයා, ඔබේ කණ්ඩායම වැඩේ කළා. ඔවුන් සාර්ථක වුණා. ඔවුන් හැමදේම කළේ ඔබ වෙනුවෙන්. සුවා නගරය බංකොලොත් වෙන්නේ නෑ. සුවා නගරයේ ඔරලෝසු කර්මාන්තය ආරම්භ වූයේ ලීවලින් හැදු ගබඩාවකින්. ක්වාට්ස් ඔරලෝසුව නිසා ඔවුන් ලොව මහ ඉහලින් වැජඹෙනවා. වැඩේ සාර්ථකයි. ලෝකයේ පළමු වරට අලුත් දෙයක් නිර්මාණය කිරීම ඇත්තටම ලොකු සතුටක්. අපි සාර්ථක වුණේ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ නිසා. එයයි අපේ දැක්ම. අපට ලොව අංක එක වෙන්න හැකි වුණේ ඒ හින්දා.
හරිම සතුටේ මග දිගටම අර්බුද රසකටම මුහුණ දුන්නා කොට්ස් කැඩුනා බැටරිය බලේ ඉක්මනින්ම ෂේ වුණා ඉතින් වැඩේ අතහැරලා දාන්න එහෙම හිතුනේ නැද්ද කණ්ඩායමේ හැමෝම එකා වගේ අදිස්ථානයෙන් වැඩ කළා කොතරම් බාධකාවත් කොහොම හරි ඒව ජය ගන්නවා කියලා හිතාගත්තා අන්තිමේදී අපි සාර්ථක වුණා අසාර්ථක නොවන නිර්මාණයක් ලොවට දායාද කළා අපි හිටියේ කඳු කරේ අපිට පිටතින් පුවත් ආවේ හරිම අඩුවෙන් ඇතැම් විට එහෙම උනේ අපේ වාසනාවට වෙන්න පුළුවන් කඳු කරේ වැඩ කරන්න ලැබුණ හිඳයි ලොව අංක එක වෙන්න ඔයාලට අවස්ථාවක් උදා වුණේ අපේ අවධානයේ බිඳෙන කිසිවක් සිදු වුණේ නැහැ අපේ අරමුණ වෙනුවෙන් අපි දිගටම වැඩ කළා සෙන්ටිමීටර් 3ක ප්‍රමාණයට ෂිමෝඩාරියා සියල්ල කුඩා කරලා තියෙනවා දැකින්දි මොන වගේ දෙයක්ද කල්පනා වුණේ ඔහුගේ සැලසුම් දැකිද්දි කොහොමද මෙහෙම දෙයක් කළේ කියලා පුදුමයට පත් වුණා වැඩේ සාර්ථක කරගන්න පුළුවන් කියලා වැටහුනේ එවිටයි වැඩේ අවසන් කළාම හරි අපූරුයි කියලා වැටහුණා ඒක හරියට අවලස්සන තාරපැටියා අන්තිමට ලස්සන හංසෙක් වුණා වගේ ඒක හරියට ෂිමුඩෝරියාගේ නිර්මාණ සැලසුම් වලට තටු ඇවිල්ලා පියාඹලා ගියා හා සමානයි අපි ළඟ තියෙනවා ඔබ නිර්මාණය කළ කොට්ස් ඔරලෝසු කීපයක් මේස ඔරලෝසේ පටන් අත් ඔරලෝසුව දක්වාම සාකු ඔරලෝසුව අන්තිමේදී අත් ඔරලෝසුව හරිම අපූරු තමයි පරණ මතකයන් අලුත් වෙනවා බලන්න මේක කොයි තරම් අපූරුද මේ ඔරලෝසුව නිර්මාණය ඔබට බලපෑමක් කළේ කොහොමද යමසාකි කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තුකින් හිටියා ඔහුගේ බලාපොරොත්තු සඵල කරගන්න ලැබුණා ඒ ගැන සතුටුයි මේ වගේ උදාර කටයුත්තකට දායක වෙන්න ලැබීම මට ලොකු සතුටක් මම මුලින්ම කණ්ඩායමට එකතු වුණු අවස්ථාවේ බොහොම ආසාවෙන් හිටියා මොකක් හරි පෙරලිකාර දෙයක් කරන්න මේ ව්‍යාපෘතිය මට උදව් වුණා මගේ සිහිනය සැබෑ කරගන්න සුව නගරයේ ඔරලෝසු කම්හල පිටුව වසර ගණනාවක් ගත වී තිබෙනවා ක්වාර්ට්ස් තාක්ෂණය අපි කාගේ එදිනෙදා ජීවිතයේ කොටසක් ජංගම දුරකථන පරිගණක ඔරලෝසු ආදී සියල්ල පණ ගැන්වෙන්නේ ක්වාර්ට්ස් වලින් ලොව අංක එකේ ස්විට්සර්ලන්තයේ අභිභවා යන්න කුඩා සූවා නගරයට හැකි වුණා. කනිරෝ ඔකාබේට හොඳින් මතකයි ශිසුඕකා විශ්වවිද්‍යාලයේ ඔහුගේ ඉංජිනේරු සිසුන් සූවා නගරයට ගිය හැටි. සූවා ගිය ඔහුගේ සිසුන් කණ්ඩායම ඔහු විශ්‍රාමයේ යද්දී අපූරු තෑග්ගක් ලබා දුන්නා. ක්වාට්ස් ඔරලෝසුවක් පෙරලිකාර නව නිර්මාණයක් කළ තම සිසුන්ගෙන් ලැබුණු හොඳම තෑග්ග වූයේ එය. දුන් තෑග්ග ගැන මම හුඟක් සතුටු වෙනවා. මට මගේ සිසුන් ගැන හුඟක් ආඩම්බරයි. ඔවුන් වගේ පුංචි කණ්ඩායමක් ලොකු පෙරලියක් කළා. මම මුලින් ඔවුන් ගැන කනස්සල්ලෙන් හිටියා. ඒ දැන් මට ඔවුන් ගැන සතුටුයි. ගින්ජි ෆූජිතා සහ මොටොයෝසි සකමෝටෝ සූවා නගරයට ආවේ සිහිනයක් පසුපස හඹා යමින්. ඔවුන් මේ නගරයට ඇවිත් දැන් වසර ගණනක්. විශ්‍රාම යාමින් පසුවත් දිගටම නගරයේ පදිංචි වී සිටින්නට ඔවුන් කැමැත්ත පළ කළා. ඔවුන්ගේ නේවාසිකාගාරයේ සිට කර්මාන්ත ශාලාවට ඇත්තේ ඍජු මගක්. ඒ මග ඔවුන්ගේ සිහිනය සැබෑ කර දෙන්න හේතු වුණා. ඒක හරියට පාරක ඇවිදගෙන යනවා හා සමානයි. පරණ මතකයන් තවමත් අලුත් වෙනවා. ඔරලෝසු වෙළඳ සැලක් හිමි හිසා වූ යමසාකිගේ සිහිනය උනේ ඔහුගේ නගරයට නව පණක් ලබා දීම.
ඔහුගේ ඔරලෝසු වෙළඳ සැල තවමත් වෙළඳ කලාපයේ පිහිටා තිබෙනවා. එම වෙළඳ සැල පවත්වාගෙන ගියේ ඔහුගේ වැඩිමහල් පුතු සුනිච්චි යමසාකි. වසර ගණනාවකට පෙර කර්මාන්ත ශාලාව ආරම්භ කරද්දී යමසාකි භාවිත කළ ඔහුගේ ආයුධ කට්ටලය දෙවනි මහලේ ගබඩා කාමරයක බොහොම ප්‍රවේශමෙන් තැන්පත් කර තිබෙනවා.